Digital Guru channel එකත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ සියලුම දෙනා සුබ දවසක් කියලා පිළිගන්නවා. ඉතින් අපි අද මේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Microsoft Word පිළිබඳව. හැබැයි අපි කලින් පාඩම් කීපයකදීත් Microsoft Word පිළිබඳව කතා බහ කරලා තියෙනවා. නමුත් මේ පාඩම ඊට වඩා වෙනස්. මොකද කියනවා නම් අද අපි මේ පාඩමේදී Microsoft Word මුල ඉඳලා සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි කලින් පාඩම් වලදී ඉගෙන ගත්තට වඩා Microsoft Word භාවිතා කරන පුද්ගලෙක් අනිවාර්යෙන් දැනගත යුතු සියලුම දේවල් ටික මේ පාඩමේදී අපි ඉතාමත් කෙටි කාලයක් ඇතුළතදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙනම් අපි වැඩි වෙලාවක් අරගන්න නැතුව අද පාඩම පටන් ගමු. හොඳයි, එහෙනම් අපි බලමු Microsoft Word මෘදුකාංගේ ආරම්භ කරන්නේ කොහොමද කියලා. හරි, මුලින්ම බලන්න ඕගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එකේ ෂෝට්කට් එකක් තියෙනවද කියලා Microsoft Word කියන නමෙන්. හරි, ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන Microsoft Word කියන ෂෝට්කට් එක තියෙනවා. එහෙම එතන ෂෝට්කට් එකක් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ටාස්ක් බාර් එකේ බලන්න මෙහෙම පල්ලෙහා Microsoft Word ෂෝට්කට් එකක් තියෙනවද කියලා. ඕගොල්ලන්ට පේනවා මගේ පරිගණකේ ටාස්ක් බාර් එකෙත් Microsoft Word ෂෝට්කට් එක තියෙනවා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් සර්ච් වලට ගිහිල්ලා සර්ච් කරලා බලන්න Word කියන මෘදුකාංගය ස්ථාපනය කරලා තියෙනවද කියලා. හරි, එහෙනම් අපි මෙතනින් Microsoft Word කියන මෘදුකාංගය විවෘත කරගමු. හරි, මෙතනදී මම භාවිතා කරන්නේ Microsoft Word 2019 කියන මෘදුකාංගය. ඉතින් Microsoft Word 2013, 16 සහ 19 කියන මෘදුකාංග අතර එච්චර ලොකු වෙනසක් නැහැ. හරි, ඔයගොල්ලන්ට Microsoft Word 2019 ඕපන් කරාට පස්සේ මේ වගේ පසුබිමක් තමයි බලා ගන්න තියෙන්නේ. මේ පසුබිමේදී Home කියලා තියෙනවා. ඒතර මේ Home කියන එක යටතේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතන document බොහොමයක් පල්ලෙහාට ලයිස්තුවක් විදිහට තියෙනවා. මේ Word ඕපන් කරනකොටම මේ තියෙන document අපි හඳුන්වන්නේ රීසන්ට් ඩොකියුමෙන්ට් කියලා. එහෙම නැත්නම් අපි ඉතාමත් මෑතකදී විවෘත කළා භාවිතා කරපු ඩොකියුමෙන්ට් වල ලයිස්තුව තමයි මේ තියෙන්නේ. අපිට අවශ්‍යයි නම් මෙතන ඩොකියුමෙන්ට් එකක් විවෘත කරගන්න ඕන නම් මේක උඩ ඩබල් ක්ලික් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අලුතෙන්ම ඩොකියුමෙන්ට් එකක් හදාගන්න යනවා නම් අපිට පුළුවන් new කියන ටැබ් එක ක්ලික් කරලා new වලට යන්න. new වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මුලින්ම තියෙනවා blank document කියලා. ඒත් එක්ක මේ පැත්තෙන් තියෙනවා අපිට timeless letter, ඒ වගේ original letter, origin letter කියලා තව documents ටිකක්. blank document වලින් අපිට පුළුවන් මුලින්දම්ම අලුතෙන්ම document එකක් හදාගන්න. ඒත් එක්කම මේ documents අපි හඳුන්වන්නේ templates කියලා. ඒතර මේ templates කියලා අපි හඳුන්වන්නේ කලින් හදපු documents. මේ template අපිට අවශ්‍යයි නම් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේ template එකක් අපිට පුළුවන් කැමති විදිහක වෙනස් කරලා අපිට අවශ්‍ය කරන දත්ත ටික මේකට ඇතුළත් කරලා පාවිච්චි කරන්න. නමුත් අපි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ නැහැ template පාවිච්චි කරන්න. අපි මුලින්දලම document එකක් හදන විදිහ තමයි මේ පාඩමේදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ blank document කියන එක double click කරලා Word open කරගන්න. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා Microsoft Word මෘදුකාංගය විවෘත වෙලා තියෙනවා. මේ Microsoft Word මෘදුකාංගයේ පසුබිම් කොටස් අපි කලින් වීඩියෝ එකකදී කතා කරා. අපි ඒ වේදී තාමත් පැහැදිලිව හඳුන්වා දුන්නා Microsoft Word මෘදුකාංගයේ මේ සියලුම කොටස් මොනවද කියන එක. නමුත් මම මෙතනදී සරලව නැවතත් ඒ ටික හඳුන්වා දෙන්නම්. මේ Microsoft Word මෘදුකාංගයේ උඩ තියෙන කොටස මෙන්න මේ සමස්ත කොටස අපි හඳුන්වනවා රිබන් එක විදිහට. ඒතර මේ රිබන් එක ඇතුලේ අපිට තියෙනවා ප්‍රධාන වශයෙන් ටැබ්ස් කිහිපයක්. Home tab එක, insert tab එක, design tab එක, layout tab එක, reference, mailing ඔය විදිහට tabs බොහොමයක් අන්තර්ගත වෙලා තියෙනවා. මේ tabs වල home tab එකේට අපි පොඩ්ඩක් ගිහින් බලමු. home tab එකේ තියෙනවා අපිට මෙන්න මේ වගේ පොඩි පොඩි විධානයන් බොහොමයක්. මේ කුඩා විධාන අපි හඳුන්වන්නේ commands විදිහට. ඒත් එක්ක මේ commands අන්තර්ගත කොටස් මේ වගේ ඉරකින් වෙන් කරලා තියෙනවා. මේ ඉරකින් වෙන් කරපු කොටසක් අපි හඳුන්වන්නේ command group එකක් විදිහට. font command group එක, paragraph command group එක, style command group එක ඒ විදිහට. හරි, මේ සුදු පාට කොටස අපි හඳුන්වන්නේ page එක කියලා. අපි word පාවිච්චි කරනකොට අපිට අවශ්‍ය කරන ලේඛනය සකසා ගැනීම කරන්නේ අපි මෙන්න මේ page එක ඇතුලේ. අපි word open කරපු ගමන්ම කරන්න ඕනේ දේ type කරන එක නෙමෙයි. නමුත් බොහෝම දෙනෙක් කරන්නේ word open කරපු ගමන්ම ටයිප් කරන එක ආරම්භ කරන එක. නමුත් අපි හරියට ඩොකියුමන්ට් එකක් හදන ක්‍රමවේදය නම් අපි Word open කරපු ගමන් ටයිප් කරන්න යන්නේ නැහැ. අපි මුලින්ම කරන්න ඕනේ අපිට අවශ්‍ය ආකාරයට අපේ ලේඛනයට අවශ්‍ය කරන අනෙකුත් දේවල් ටික සකසා ගැනීම. ඒ කියන්නේ අපි භාවිතා කරන බලාපොරොත්තු වෙන පිටුව, ඒත් එක්කම margin, font size වගේ දේවල් අපි මුලින්ම හදා ගන්න ඕනේ.
ඒකට අපිට මුලින්ම කරන්න තියෙන්නේ අපි යන්න ඕනේ layout කියන tab එකට. Home tab එක insert design ඊට පස්සේ තියෙනවා අපිට layout tab එක. Layout tab එකට ගියාට පස්සේ අපිට මුලින්ම කරන්න පුළුවන් අපි මේ හදන document එක අපි මුද්‍රණය කරන්න බලාපොරොත්තු වෙන පිටුවේ size එක එහෙම නැත්නම් page setups ටික අපි හදා ගන්න ඕනේ. මුලින්ම අපිට දෙන්න පුළුවන් පිටුවේ size එක වෙනස් කරගන්න පුළුවන් මෙන්න මේ ස්ථානයෙන් size කියන තැන click කරාට පස්සේ ඕගොල්ලන්ට පේනවා මෙතන තියෙනවා letter legal A4 executive ඒ වගේ. නමුත් ගොඩක් වෙලාවට අපි ලේඛන කටයුතු වලදී පාවිච්චි කරන කොලේ ප්‍රමාණය තමයි A4 size එක. ඉතින් අපිට මෙතනින් A4 size එක තෝරගන්න පුළුවන්. ඒත් එක්කම ඊට පස්සේ අපිට columns කීයක් පාවිච්චි කරනවද? එහෙම නැත්නම් අපි පිටුව ඇතුලේ තීරු කීයක් විදිහටද ලේඛනය හදන්නේ? සාමාන්‍යයෙන් අපි column එකක්, දෙකක්, තුනක්. නමුත් අපි සාමාන්‍ය පුවත්පත්වල හැරුණාට පස්සේ සාමාන්‍ය ලේඛන කටයුතු වලදී column එකයි පාවිච්චි කරන්නේ. ඒත් එක්කම orientation එක. එහෙම නැත්නම් අපේ පිටුවේ දිශාව කොයි පැත්තටද ගමන් කරන්නේ? මේක තිරස්ද සිරස්ද කියන එක අපිට මෙතනින් ලබා දෙන්න පුළුවන් portrait සහ landscape ආකාරයෙන්. ඒත් එක්කම මේ margin කියන සැකසුම ඉතා විශේෂ සැකසුමක්. අපි අනිවාර්යෙන් පිටුවක්ක type කරන්න පටන් ගන්න කලින් margin සකසන්න ඕනේ. මොකද margin එක කියලා අපි කියන්නේ පිටුවේ තියෙන අපිට අකුරු type කරන්න බැරි area එක. එහෙම නැත්නම් අකුරු type කරන්න බැරි ප්‍රදේශය. ඒතර මේ margin එකෙන් ඇතුළත තමයි අපිට අකුරු type කරන්න පුළුවන්කම ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේ පිටුවක් සාමාන්‍ය පොතක අපි අකුරු ලියන කොටත් අපි මුළු පිටුවේම අකුරු ලියන්නේ අපි පිටුවේ වටේට යම් ප්‍රදේශයක් ඉතිරි කරනවන්නේ කොටස තමයි අපි මාජින් විදිහට හඳුන්වන්නේ. ඉතින් මෙතන එක එක ප්‍රමාණවල මාජින් තියෙනවා. වටෙන් අපිට ඕන නම් හතර පැත්තෙකම අඟලක් තියන්න පුළුවන්. top left bottom right. ඒත් එක්කම 0.5ක් එහෙම නැත්නම් භාගයක්. හැබැයි ඊට වඩා වෙනස් මාජින් ප්‍රමාණයක් අපිට ලබා ගන්න ඕන නම් අපිට යන්න පුළුවන් custom margin කියන තැනට. custom margin කියන තැනට ගියාට පස්සේ ඒ menu එක අපිට විවෘත වෙනවා. එහෙම නැත්නම් dialog box එකක් අලුතෙන් open වෙනවා. මේ dialog box එකේ අපිට තියෙනවා page setups. මෙතන margin අපිට කැමති ආකාරයට වෙනස් කරගන්න පුළුවන්. මෙතන අපිට top කියන එක අඟල් එකක් තියෙනවා. අපිට ඕන නම් ඒක අඟල් භාගයක් කරගන්න පුළුවන්. ඒත් එක්කම left කියන එක අපිට කැමති ප්‍රමාණයකට වෙනස් කරගන්න පුළුවන්. අපි ඒක 8කට වෙනස් කරගමු. ඒත් එක්කම bottom එකත් අපිට 5කට වෙනස් කරගමු. ඒත් එක්කම right කියන එකත් අපි මෙතනදී 8කට වෙනස් කරගමු. එතකොට මේක අපිට කැමති ආකාරයක වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්ක මේ ගැට කියන කොටස අපි පාවිච්චි කරන්නේ ගැට එක කියලා කියන්නේ අපි bind කරනවා නම් එහෙම නැත්නම් අපි stapler කරනවා නම් අපිට ඒකට පොඩි ඩක් තියන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතනින් මේ ස්ථානෙන් අපිට 0.5ක් තිබ්බොත් අපිට bind කරන්න හරි stapler කරන්න හරි මේ පැත්තෙන් පොඩි කොටසක් ඇතුළත් වෙනවා. ඒත් එක්ක මේ ගැට එක අපිට මොන පැත්තෙන්ද ලබා දෙන්න ඕනේ කියලා මෙතනින් තීරණය කරන්න පුළුවන්. ඕනනම් වම් පැත්තෙන් ඕනනම් ඉහලින් කියන එක අපිට මේ ස්ථානයේදී ලබා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගැට එක තියන්නේ ස්ටෙප්ල කරන්නේ බහුලවම වම් පැත්තෙන්. නමුත් අපිට අවශ්‍යයි නම් ඉහළ පැත්තෙන් වුණත් අපිට ස්ටෙප්ල කරන්න ඉඩ තියන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ ඕකේ බටන් එක ක්ලික් කරලා මේ page setup ටික ලබා දෙන්න. දැන් අපි ලබා දීපු සැකසුම් වලට අනුව අපේ පිටුව සැකසීලා අවසానයි. ඊට පස්සේ පුළුවන් අපිට home tab එකට ගිහිල්ලා අපේ පිටුවේ type කරලා අපිට අවශ්‍ය ලේඛනේ හදාගන්න වැඩ ටික ආරම්භ කරන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි දැන් page setup කරලා ඉවරුණාට පස්සේ අපිට පුළුවන් document එකේ වැඩ ආරම්භ කරන්න. Microsoft Word document එක වැඩ ආරම්භ කරන්න නම් අපි page එකට එන්න ඕනේ. මේ තියෙන්නේ අපේ page එක. එතකොට මේ page එකේ ඔයගලන්ට පේනවා මෙන්න මෙතන පොඩි ඉරිකැලක් වගේ කොටසක් තියෙනවා. blink වෙන. එතකොට මේක අපි හඳුන්වන්නේ cursor එක විදිහට. ඉතින් අපිට keyboard එකෙන් ඕනෑම දෙයක් මේ ස්ථානේ type කරන්න පුළුවන්. ඉතින් අපි type කරන ඕනෑම දෙයක් මේ ස්ථානේ ඔය ආකාරයට type වෙනවා. ඉතින් අපිට Microsoft Word වලදී අපිට අවශ්‍ය කරන font එක තෝරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ type කරන අකුරු විවිධ fonts වලට අයිති වෙනවා. ඉතින් අපිට මුලින්ම කරන්න පුළුවන් මේ ටයිප් කිරීමේ කටයුත්ත ආරම්භ කරන්නත් කලින්ම මෙන්න මේ උඩ තියෙන පොඩි ඊතලේ ගාවට ගිහිල්ලා මෙන්න මේ ඊතලෙන් අපිට ෆොන්ට් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් අපේ පරිගණකයේ විවිධ ෆොන්ට් ස්ථාපනය කරලා තියෙනවා. අපිට කැමති ෆොන්ට් එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මෙතන ජනප්‍රිය ෆොන්ට් එකක් තමයි Times New Roman කියන ඉංග්‍රීසි ෆොන්ට් එක. මම තෝරගන්නවා Times New Roman කියන ඉංග්‍රීසි ෆොන්ට් එක. ඒතර මේ ෆොන්ට් එක අපිට අවශ්‍ය ෆොන්ට් එක මේ ස්ථානේ නැත්තම් අපිට පුළුවන් මේ ෆොන්ට් box එක ඇතුලේ තියෙන ෆොන්ට් එකේ නම මකලා
අපිට අවශ්‍ය ෆොන්ට් එකේ නම ටයිප් කරන්න. එතකොට ඒ ෆොන්ට් එක අපිට මෙන්න මේ ආකාරයට තෝරගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම ෆොන්ට් සයිස් එක එහෙම නැත්නම් ටයිප් කරන අකුරු වල ප්‍රමාණය අපිට මෙතනින් තීරණය කරගන්න පුළුවන්. සාමාන්‍ය Word document එකක් අපි ටයිප් කරන්නේ ප්‍රමාණය ගත්තොත් ලේඛන කටයුතු වලදී සයිස් එක තමයි 12. නමුත් අපිට අවශ්‍යයි නම් ඊට වඩා වැඩි හෝ අඩු වර්ගයකින් උනත් ටයිප් කරන්න පුළුවන්. අපිට මේ ෆොන්ට් සයිස් එක මෙතනින් විවිධාකාරවලට වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. අපි ඔය ආකාරයෙන් ටයිප් කරගත්තට පස්සේ අපිට හැකියාව තියෙනවා මෙන්න මේ ටයිප් කරගත්ත කොටස සිලෙක්ට් කරලා අවශ්‍යයි නම් මෙන්න මේ ලොකු A අකුර සහ පොඩි A අකුර ක්ලික් කරනකොට ඔයගලන්ට පේනවා ෆොන්ට් අපි ටයිප් කරපු ප්‍රමාණය ඔටෝමැටිකලි මේ ලොකු A අකුර ක්ලික් කරනකොට විශාල සහ පොඩි A අකුර ක්ලික් කරනකොට කුඩා වෙනවා. ඒත් එක්කම අපිට මේ ටයිප් කරපු එකේ කොපි එකක් එහෙම නැත්නම් මේකම නැවත ටයිප් කරන්න ඕන නම් අපි ටයිප් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේකේ කොපි එකක් අරගන්න පුළුවන්. මේ ටික අපිට ওই විදිහට සිලෙක්ට් කරගෙන ගිහිල්ලා මෙතන රයිට් ක්ලික් කරලා එන මෙනු එකේ අපිට කොපි තෝරලා මේ ස්ථානේ නැවත රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් අපිට පේස්ට් තෝරන්න පුළුවන්. ඒත් එක්කම එහෙම නැත්නම් අපිට කොපි කරන්න සහ පේස්ට් කරන්න තවත් කෙටි ආකාරයක් තියෙනවා. මේ ආකාරයට අපි කොපි කරලා මේ ආකාරයට සිලෙක්ට් කරගෙන ඉවර වෙලා කීබෝඩ් එකේ කන්ට්‍රෝල් කී එක සහ C අකුර ඔබන්නේ. එතකොට ඔයගලන්ට නැවතත් මේක පේස්ට් කරන්න ඕනි තැනට ගිහිල්ලා කීබෝඩ් එකේ කන්ට්‍රෝල් සහ V කී එක ඔබපු ගමන් ඔයගලන්ට කොපි පේස්ට් කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරි, එහෙනම් අපි බලමු මේ Microsoft Word Home Package එකේ තියෙන අනිකුත් විධානයන් මොනවද කියලා. අපිට මුලින්ම හම්බෙන ප්‍රධාන විධාන වලින් එකක් තමයි මෙන්න මේ bold කියන විධානය. මේ bold විධානයෙන් අපිට පුළුවන් කිසියම් තෝරාගත්ත අකුරු ප්‍රමාණයක් මේ ආකාරයට සිලෙක්ට් කරාට පස්සේ bold විධානය ක්‍රියාත්මක කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේක තද පැහැ වැඩි වෙනවා. ඒත් එක්කම අපිට අවශ්‍යයි නම් bold විධානය ඉවත් කරන්නත් නැවත bold විධානය ඇතුළත් කරන්නත් පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලන්ට පේනවා bold විධානයට එහා පැත්තේ තියෙනවා i එහෙම නැත්තම් italic කියන විධානය. ඉතින් මේ italic කියන විධානය අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් මේ ආකාරයට අකුරු ටික සිලෙක්ට් කරලා italic විධානය ක්‍රියාත්මක කරාම ඔයගොල්ලන්ට පේනවා මේ අකුරු සාමාන්‍ය අකුරු වලට වඩා ඇල ආකාරයක ස්වභාවයක් ගන්නවා. ඒත් එක්කම italic වලට මේ පැත්තෙන් තියෙනවා අපිට underline කියන විධානය. ඒත් එක්ක මේ underline විධානය අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහටම සිලෙක්ට් කරලා මේ u අකුර මත ක්ලික් කරාම අපිට පේනවා මේ අකුරු ඔක්කොටම යටින් ඉරක් ඇඳෙනවා. ඉතින් අපි මාතෘකාව පාවිච්චි කරනකොට අන්ඩර්ලයින් විධානය අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේ තනීර වෙනුවට වෙනස් ඉරක් ගන්න ඕන නම් මෙන්න මේ පොඩි ඊතල අයිකන් එක ක්ලික් කරාට පස්සේ පහළ තියෙනවා අපිට ලබා ගන්න හැකියාව තියෙන විවිධාකාරයේ අන්ඩර්ලයින් තවත් තෝරා ගැනීම ඉරි දෙකක්. ඒත් එක්කම තනීර, තදීර වගේ ඉරි කීපයක් තියෙනවා. ඒත් එක්කම අපිට අවශ්‍යයි නම් ඊළඟ විධානය අපි බලමු. ස්ට්‍රෙක් ත්‍රූ කියන විධානය අපිට මේ අපේ වචනවල මැද්දෙන්ම ඉරක් ඇඳ ගන්න ඕන නම් අන්ඩර්ලයින් ආකාරයට නැතුව මේ විධානය පාවිච්චි කරන්න පුළුවන්. ඒතර මේ ආකාරයට අකුරු ටික කැපිලා යන රේඛාවක් අඳින්න පුළුවන්. ඒත් එක්කම අපිට මෙතනදී තියෙනවා තවත් වැදගත් විධානයන් දෙකක්. හෝම් ටැබ් එකේ මේ විධානයන් දෙක අපි ගොඩක් වෙලාවට ගණිත කර්මවලදී වගේ පාවිච්චි කරනවා. සබ්ස්ක්‍රිප්ට් සහ සුපර්ස්ක්‍රිප්ට් කියන විධානයන් දෙක. ඒතර මේ සබ්ස්ක්‍රිප්ට් කියන විධානය අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ ආකාරයේ බලයන් දැක්වීමේදී බලයක් ආකාරයට අපිට හදාගන්න අවශ්‍යයි නම් අපි මෙන්න මේ සුපර්ස්ක්‍රිප්ට් කියන විධානය පාවිච්චි කරනවා. ඉතින් අපිට අපි මේ ආකාරයට සූත්‍රයක් වගේ දෙයක් ගොඩනගා ගන්න ඕන නම් අපි මුලින්ම කරන්න ඕනේ ඒක සාමාන්‍ය ආකාරයට මේ විදිහට ටයිප් කරන්න පුළුවන්. ටයිප් කරගෙන ඉවර වෙලා අපිට අවශ්‍යයි නම් මේ අවශ්‍ය කොටස් විතරක් මේ දෙක බලයක් කරන්න ඕන නම් මේ දෙක කියන කොටස සිලෙක්ට් කරලා අපි මේ ස්ථානේ ක්ලික් කරනවා. ඒත් එක්කම 10 බලයක් කරන්න ඕන නම් මේ ස්ථානේ ක්ලික් කරනවා. ඒත් එක්ක මෙතනදී අපිට 5 බලයක් කරන්න ඕන නම් මේ ස්ථානේ ක්ලික් කරනවා. 17 බලයක් කරන්න ඕන නම් මේ ස්ථානේ ක්ලික් කරනවා. හරි, ඒත් එක්කම අපි ඊළඟ විධානයට යම් සබ්ස්ක්‍රිප්ට් කියන විධානය. එහෙම නැත්නම් අපි මේක පාදසලකුණක් විදිහට හඳුන්වනවා. අපිට මෙන්න මේ ආකාරයට අවශ්‍යයි නම් ලඝුගණකවලදී වගේ අපිට පාදයන් දක්ව ගන්න අවශ්‍යයි නම් අපිට මේ විධානය ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි මේ විදිහට ටයිප් කරගත්ත මේ සූත්‍රයේ අපිට අවශ්‍යයි නම් 4 පාදයක් කරගන්න අපි මෙන්න මෙතන ක්ලික් කරනවා. අපිට 16 පාදයක් කරගන්න අවශ්‍යයි නම් 16 සිලෙක්ට් කරලා මෙන්න මේ ස්ථානේ අපි ක්ලික් කරනවා. හරි, ඊළඟට යන් අපි කොහොමද අකුරු වල වර්ණය වෙනස් කරගන්නේ කියන එක බලමු. හරි, අපිට Word වලදී සාමාන්‍යයෙන් තියෙන ඩීෆෝල්ට් තේරිලා තියෙන කලර් එක තමයි කළු පාට. නමුත් මේ කළු පාටට වඩා අපිට වෙනස් වර්ණයන් තෝරගන්න පුළුවන්.
අපිට වර්ණවත් කරන්න අවශ්‍ය කරන අකුරු ටික තෝරලා මෙන්න මේ ස්ථානයේ තියෙනවා ඒ අකුර මේ ස්ථානයේ ක්ලික් කරාම ඕගලන්ට විශාල වර්ණ ප්‍රමාණයක් තියෙනවා මෙතනින් අපිට කැමති වර්ණයකට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා ඒත් එක්කම අපි ඊළඟ විධානයට යම් highlight කියන විධානය සාමාන්‍ය ඕගොල්ලෝ පොතක highlight කරනවා වගේ අපිට word වලත් අකුරු මේ ආකාරයට highlight කරන්න පුළුවන් highlight කරන්න අවශ්‍ය කරන අකුරු ටික මේ විදිහට select කරගන්න select කළා මෙන්න මේ ස්ථානයට ගිහිල්ලා මෙතන තියෙන කැමති highlight වර්ණයක්කින් අපිට highlight කර ගැනීමේ හැකියාව තියෙනවා ඊළඟට අපි යම් text effect කියන විධානයට මේ text effect කියන විධානයේදී අපිට සාමාන්‍ය අකුරු වල වර්ණය වෙනස් කර ගැනීමට අමතරව මේ අකුරු වලට විවිධ ආකාරවල මෝස්තරයන් ලබා දෙන්න පුළුවන්. ඒතර ඕගලන්ට පේනවා මෙන්න මෙතන මේ මෝස්තර ලබා දීපු අක්ෂර වර්ග දෙකක් එහෙම නැත්නම් text effect දාපු පේලි දෙකක් තියෙනවා. ඉතින් ඒ වගේ අපිට විවිධාකාරවල text effect හදා ගන්න පුළුවන්. අපි මේ වගේ අපි type කරගත්ත වචන මාලාවක් අරගෙන අපි බලමු text effect එකක් දාන්නේ කොහොමද කියලා. මේ අකුරු තියෙන තැනට යන්න. එතන මෙතන තියෙනවා කලින් හදපු text effect. ඔයාලන්ට පේනවා මේ අපිට මෙතනින් effect එකක් එහෙම නැත්නම් මෝස්තරයක් මෙතනින් තෝරගන්න පුළුවන්. අපි මේක තෝරගමුකෝ. තෝරගන්න මේක උඩ click කරන්න ඕනේ. ඒත් එක්කම අපිට මේකේ තවත් වෙනස්කම් කරගන්න අවශ්‍යයි නම් අපිට පුළුවන් මෙන්න මේ ස්ථානෙට ගිහිල්ලා outline වල වර්ණය. ඔයාලන්ට පේනවා දැන් outline වල වර්ණය රතු පාටට වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්කම shadow එකක් අපිට හෙවණෙල්ලක් මේකට ඇතුළත් කරගන්න පුළුවන්. ඒ වගේ විවිධාකාරවල සැකසුම් තියෙනවා reflection ඒ කියන්නේ ප්‍රතිබිම්බයක් ලබා ගන්න පුළුවන් ඔය ආකාරයෙන්. ඒත් එක්කම glow අකුරු වටා බැබලීමක් ලබා ගන්න පුළුවන්. හරි ඒ වගේ විවිධාකාරවල මෝස්තර මේ ස්ථානයේ තියෙනවා. ඒවා අපිට ගැළපෙන එකක් අපේ අකුරු වලට ඇතුළත් කර ගැනීම හැකියාව තියෙනවා. ඒත් එක්කම අපිට අවශ්‍යයි නම් මේ අපි ලබා දීලා තියෙන විවිධාකාරවල text effect එකවරම ඉවත් කරලා දාන්න ඕන නම් ඕගලන්ට පුළුවන් මෙන්න මේ මකන කෑල්ලක් එක්ක තියෙන ඒ අකුර click කරන්න. දැන් ඕගලන්ට පේනවා ඒ අකුරු සියල්ල නැවත සාමාන්‍ය අකුරු බවට පත් වෙලා තියෙනවා. ඒත් එක්ක මෙන්න මේ ස්ථානයේ තියෙන capital සහ simple ඒ අකුරු දෙක පාවිච්චි කරලා අපිට අක්ෂරවල capital සහ simple ආකාරයන් වෙනස් කරගන්න පුළුවන්. අපි ගම් මෙන්න මේ වචන ටිකම මේ වචන ටිකේ අපිට capital සහ simple ආකාරයන් වෙනස් කරගන්න පුළුවන්. අපිට අවශ්‍යයි නම් මේ වෙනස කරන්න අවශ්‍ය වචන ටික select කරගෙන මේ ස්ථානෙට ගිහිල්ලා මෙතනින් sentence case අපි කියන එක තමයි සාමාන්‍යයෙන් තේරලා තියෙන්නේ. නමුත් අපිට අවශ්‍ය නම් වෙන වර්ගයකට මේක වෙනස් කරගන්න පුළුවන් lower case. අකුරු සියල්ල simple අකුරු බවට පත් වෙනවා. ඒත් එක්කම upper case. අකුරු සියල්ල capital අකුරු බවට පත් වෙනවා. ඒත් එක්කම capitalize each word. ඒතර හැම වචනයකම පළවෙනි අකුර capital බවට පත් වෙනවා. ඒ වගේ වෙනස්කම් තියෙනවා toggle case. ඔය ආකාරයේ විවිධ capital simple අතර අක්ෂර හුමාරු කරගන්න මේ විධානයෙන් අපිට හැකියාව ලැබෙනවා. හොඳයි එහෙනම් අපි දැන් බලමු paragraph group එක ඇතුලේ තියෙන commands වලින් මොනවද කරන්න පුළුවන් කියලා. හොඳයි අපි මුලින්ම බලමු මෙන්න මේ විධානයන් වලින් අපිට මොනවද කරන්න පුළුවන් කියන එක. මෙතන තියෙනවා අපි මෙන්න මේ විධානයන් හඳුන්වන්නේ alignments එහෙම නැත්නම් අපි මේවා සිංහලෙන් හඳුන්වනවා එකෙල්ල කිරීම විදිහට. ඒතර මෙතන තියෙනවා align left ඒත් එක්කම align center right සහ justify කියලා. අපි බලමු මේවෙන් අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට අපි මේ වගේ ඡේදයක් type කරගත්තොත් අපිට අකුරු type වෙලා තින්නේ ඔයගලන්ට පේන හොඳටම එකෙල්ලව type වෙලා තියෙන වම් පැත්තේ ඉඳලා. නමුත් මේ පැත්තේ ගත්තොත් දකුණු පැත්ත ගත්තොත් එකෙල්ලේ නෑ. එහෙම නැත්නම් එක කෙලින් මේ අක්ෂර ටික දකුණු පැත්තේ පවතින්නේ නෑ. නමුත් වම් පැත්තේ තියෙනවා. ඉතින් අපි මේක හඳුන්වන්නේ left alignment කියලා. කියන්නේ අකුරු එකෙල්ල වෙලා තින්නේ වම් පැත්තට. ඒත් එක්කම අපිට මේ එකෙල්ලේ වෙනස් කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ alignment එක වෙනස් කරගන්න ඕන නම් මේ අකුරු ටික අපිට ඔක්කොම මේ විදිහට select කරගෙන අපිට තෝරන්න පුළුවන් center අවශ්‍යයි නම් center තෝරන්න පුළුවන්. center තේරුවාම ඔයගොල්ලන්ට පේනවා මේ හැම පේලියක්ම පිටුවේට මැදගත වෙලා තියෙනවා. ඒත් එක්කම right plane එක තේරුවොත් ඔයගොල්ලන්ට පේනවා දැන් alignment එක එහෙම නැත්නම් මේ එකෙල්ල වෙලා තියෙන්නේ දකුණු පැත්තට. ඒත් එක්කම අපිට මේක වෙනස් කරගන්න ඕන නම් justify වලට අපිට click කරන්න පුළුවන් මේ justify. දැන් justify කියන එක click කරාම ඕගලන්ට පේනවා වම් පැත්ත සහ දකුණු පැත්ත දෙපැත්තම අපිට එකෙල්ල වෙලා පේනවා තියෙනවා. ඉතින් මේ ආකාරයට අපිට ඡේදයක සැකසුම් වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ ඡේදයේ අක්ෂර අතර තියෙන දුර පරතරය එහෙම නැත්නම් මේ එකිනෙක පේලිය අතර තියෙන පරතරය ඔයගලන්ට වෙනස් කරගන්න අවශ්‍යයි නම් මෙන්න මේ විධානය පාවිච්චි කරන්න පුළුවන් line and paragraph spacing කියන විධානය. ඉතින් මේ විධානයට ඇවිල්ලා මෙන්න මේ පොඩි ඊතලේ ගාව click කරාට පස්සේ ඔයගලන්ට පේනවා 1.0 1.15 1.5 2 2.5 3 කියලා
මෙන්න මේ සැකසුම් වලට යනකොට මේ ඡේ දීපේලි අතර පරතරය එකිනෙකට වෙනස් වෙනවා. සාමාන්‍ය අපිට මේකේ 1.0 හෝ 1.15 පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ අවස්ථාවලදී අපිට වැඩිපුර පරතරයක් තියාගන්න ඕන නම් 1.5 වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හරි, අපි මේක හදාගමු 1.15ට. දැන් ඕගලන්ට පේනවා ඡේදේ අක්ෂර අතර පරතරය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. ඒත් එක්ක මේ ඡේදේ කිසියම් ඡේදයක් ඕගලන්ට වර්ණවත් කරගන්න ඕන නම්, එහෙම නැත්නම් අර අපි highlight කරා වගේ පසුබිම් වර්ණය වෙනස් කරගන්න ඕන නම් මේ කිසියම් ඡේද කොටසක අපිට පුළුවන් මේ ඡේද කොටස මේ ආකාරයෙන් select කරගන්න. ඒත් එක්කම මෙන්න මෙතන තියෙන ඕගලන්ට විධානයක් shading කියලා. මේ shading විධානය පාවිච්චි කරලා අවශ්‍ය කොටස අපිට මේ ආකාරයෙන් ඡේද කොටසේ පසුබිම වර්ණය වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. හරි, ඒත් එක්කම අපිට මෙන්න මේ ස්ථානයේ තියෙනවා තව විශේෂ සැකසුමක්. අපි මේක හඳුන්වන්නේ ඉන්ඩෙන්ටේෂන්, එහෙම නැත්නම් ඩික්‍රීස් ඉන්ඩෙන් සහ ඉන්ක්‍රීස් ඉන්ඩෙන් සහ ඩික්‍රීස් ඉන්ඩෙන් කියලා. ඉතින් මෙන්න මෙතන තියෙනවා අපිට ඉන්ඩෙන්ට් එක. එහෙම නැත්නම් අපි මේ මෙන්න මේ විධානය ඉන්ක්‍රීස් ඉන්ඩෙන් විධානය ක්‍රියාත්මක කරනකොට ඕගලන්ට පේනවා මේ ඡේදයේ පිහිටන ස්ථානය, එහෙම නැත්නම් මේ ඉන්ඩෙන්ටේෂන් එක මේ ඡේදයේ විතරක් ඉදිරියට ගමන් කරනවා. අපිට ওই විදිහට ඉස්සරහට යවන්න පුළුවන්. ඒත් එක්ක මේ ඩික්‍රීස් ඉන්ඩෙන්ට් වලින් මේ ඡේදය නැවත අපිට ඕන නම් ආපස්සට ගන්න පුළුවන්. අපිට මේ සමස්ත ඡේද සියල්ලේම එකෙල්ල ඉන්ඩෙන්ටේෂන් එක වෙනස් කරගන්න ඕන නම් මේ ආකාරයට අපිට පුළුවන් ඉන්ක්‍රීස් ඉන්ඩෙන්ට් එක පාවිච්චි කරන්න. එතකොට ඡේදය ওই විදිහට ඉස්සරහට යනවා. ඒත් එක්කම ඩික්‍රීස් ඉන්ඩෙන්ට් වලින් නැවතත් ආපස්සට ගන්න පුළුවන්. විශේෂයෙන් අපිට අවශ්‍ය අපිට මේ ඡේදය විතරක් මට මෙන්න මේ highlight කරපු ඡේදය විතරක් ඉදිරියට ගන්න ඕන නම් මට මේ වගේ ඉස්සරහට ඒ විදිහට ඉන්ඩෙන්ට් එක අරගන්න පුළුවන්. හොඳයි, ඒත් එක්ක මෙන්න මේ විධානය මේක විශේෂ විධානයක් show hide විධානය. ඒතර මේ show hide විධානය අපි ක්‍රියාත්මක කරාට පස්සේ word document එකක අපිට නොපෙන්නන දේවල්, එහෙම නැත්නම් සමහරලාට අපිට මේ word document එකේ අපි enter කරලා තියෙන්නේ කොතනද, his තැන් තියලා තියෙන්නේ කොතනද කියන දේවල් අපිට මේකෙදි පේන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ දේවල් බලා ගන්න අවශ්‍යයි නම් අපිට මේ show hide විධානය ක්‍රියාත්මක කරන්න පුළුවන්. show hide විධානය ක්ලික් කරපු ගමන් ඔයගොල්ලන්ට පේනවා අපි enter කරපු තැන්, his තැන් තියපු තැන් මෙන්න මේ සලකුණත් එක්ක අපිට නිරූපණය කරනවා. මේකේ අපිට විශේෂ මේක මුද්‍රණය වෙන සලකුණක් නෙමෙයි. නමුත් මේක තිබිද්දී අපිට මේක මුද්‍රණය ලබා ගන්න පුළුවන්. මේ සලකුණු එකක්වත් මුද්‍රණය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය නම් මේක මෙතනින් ඉවත් කරලා ගන්නත් පුළුවන් මේ විදිහට නැවත ක්ලික් කරලා. හොඳයි, එහෙනම් අපි දැන් බලමු paragraph command group එකේ තියෙන bullet සහ numbering කියන විධානයන් දෙක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. මුලින්ම අපි බලමු මෙන්න මේ bullets කියන විධානය කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඉතින් අපි මෙතන තියෙනවා type කරගත්ත නගරවල ලයිස්තුවක් අපේ රටේ. ඒත් එක්කම මේ නගර ලයිස්තුවේ අපිට මුලට සාමාන්‍යයෙන් තරු සලකුණක් ඒ වගේ දෙයක් අපිට දාගන්න අවශ්‍යයි නම් අපිට bullets කියන එක පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට පුළුවන් මුලින්ම මේ ටික නගර ටික සියල්ල select කරගන්න. අපිට bullet set කරගන්න මෙන්න මේ bullet විධානය ගාව තියෙන පොඩි ඉතලෙ click කරන්න ඕනේ. ඊට පස්සේ විවිධ වර්ගවල bullets තියෙනවා. ඔයගලන්ට පේනවා මේ විවිධ වර්ගවල bullets අපිට මේක add කරන්න පුළුවන්. හොඳයි, අපි මෙන්න මේ තරු සලකුණ මෙතනින් add කරමු. දැන් ඔයගලන්ට පේනවා මේ නගර ලයිස්තුවට bullets ඇතුළත් වෙලා තියෙනවා. ඒත් එක්කම අපිට මේක මාරු කරන්න ඕන නම් මේ ස්ථානෙන් නැවතත් මාරු කරන්න පුළුවන්. ඉවත් කරන්න අවශ්‍යයි නම් මෙන්න මේ ස්ථානෙටම ගිහිල්ලා නැවත මෙතන තියෙනවා අපිට none කියලා කොටසක්. මේක ක්ලික් කරපු ගමන් ඒ සියලුම bullets ටික අපිට නැති වෙලා යනවා. ඊළඟ විධානය අපිට තියෙනවා number කියන විධානය. අපිට මේ bullets වෙනුවට number, එහෙම නැත්නම් සංඛ්‍යා ආකාරයට අනුපිළිවෙලක් ආකාරයට දක්වන්න ඕන නම් අපිට නම්බරින් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේකේ නම්බර් විතරක් නෙමෙයි අපිට ABC ආදයට වුණා ආකාරයට වුණත් දැක්වීම කරන්න පුළුවන්. අපිට 1 2 3 ආකාරයට ওই විදිහට දක්වන්න පුළුවන්. එහෙම නැත්නම් වරහණක් සහිත 1 2 ආකාරය, ඒත් එක්කම රෝම ඉලක්කම් කැපිටල් ආකාරය, රෝම ඉලක්කම් සිම්පල් ආකාරය, ඒත් එක්කම සිම්පල් ABC ආකාරයෙන් අපිට ওই වගේ දැක්වීමක් සිද්ධ කරන්න පුළුවන්. අපිට වෙනසක් කරගන්න අවශ්‍යයි නම් අපිට මේ ආකාරයට වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි බලමු මේ එකිනෙකට වෙනස් ආකාරයේ bullet එකක් අපි කොහොමද add කරගන්නේ කියලා. හරි, අපිට මෙන්න මේ වගේ type කරගත්ත නගර ලයිස්තුවක් තියෙනවා. එතකොට මේ නගර ලයිස්තුවේ කොළඹ දිස්ත්‍රික්කයේ යටතේ තමයි මෙන්න මේ අනෙකුත් නගර ටික තියෙන්නේ. ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුලේ තියෙන නගර ටිකක්. එතකොට අන්න ඒ වගේ අවස්ථාවේදී අපිට මෙන්න මේ ආකාරයට bullets පාවිච්චි කරන්න පුළුවන්. අපි මේ සියල්ල select කරගෙන අපි මෙතනින්
මෙන්න මේ තරුසලකුණ ඇතුළත් කර ගන්නවා. හැබැයි මේ කොළඹ දිස්ත්‍රික්කයට තරුසලකුණ පාවිච්චි කරාට අපිට අනිත් දිස්ත්‍රික්ක තුනට තරුසලකුණ පාවිච්චි කරන්න නැතුව අපිට වෙන සලකුණක් පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. මොකද මේ දිස්ත්‍රික්කයේ යටතේ තියෙන තුනක් නිසා. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ විදිහට මේ අනෙකුත් දිස්ත්‍රික්ක sorry අනෙකුත් මේ නගර ටික මේ ආකාරයට සිලෙක්ට් කරගෙන කොළුපිටිය සහ වැල්ලවත්ත බම්බලපිටිය සහ නාරාහම්පිටිය කියන ටික කීබෝඩ් එකේ ටැබ් ටැබ් කී එක මේ ආකාරයට මුලින්ම සිලෙක්ට් කර ගන්නවා. ඊට පස්සේ කීබෝඩ් එකේ ටැබ් කී එක එකපාරක් ඔබනවා. එතකොට ඔයගලන්ට පේනවා ඒකේ සලකුණ වෙනස් වෙනවා. එතකොට තරුවක් නෙමෙයි ඒක වෙනත් සලකුණකට ඉන්නේ. තව පාරක් ටැබ් කී එක එබුවොත් තවත් පොඩ්ඩක් ඉදිරියට යනවා. තව පාරක් ටැබ් කී එක එදුවොත් තව ටිකක් ඉදිරියට යනවා. ඒ වගේ අපිට backspace key එක ඔබලා එහෙම නැත්නම් keyboard එකේ keyboard එකේ ආපස්සට යන යතුරු backspace මකන යතුරු ඔබලා අපිට පුළුවන් නැවත මේ ටික ඔය ආකාරයට ගේන්නෙත් එක්කම මෙතන කළුතර දිස්ත්‍රික්කයේ ගත්තත් හොරණ පාන්දුර කියන නගර දෙක අපිට ඉදිරියට යවන්න ඕනේ. අපි ඒ වගේ යවනවා. ඒත් එක්කම ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තොත් මේ නගර කීපය. ඒත් එක්කම මාතර දිස්ත්‍රික්කයේ ගත්තොත් right. එතකොට ඔය ආකාරයකට අපිට ලයිස්තුව වෙනස් කරලා අපිට හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම ඒ ආකාරයටම අපිට නැවතත් සකසා ගැනීම කරන්න පුළුවන්. බුලට්ස් වගේම අපිට සකසා ගැනීම කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට නම්බරින් කොටස එහෙම නැත්නම් සංඛ්‍යා එහෙම නැත්නම් අංක ඇතුළත් කරලත් අපිට මේ ආකාරයටම සකසා ගැනීමක් කරන්න පුළුවන්. අපි මේ ආකාරයට අංක ලයිස්තුවක් තෝරා ගත්තොත් අපිට ඔය ආකාරයට දැක්වීම කරගන්න පුළුවන්. එක එතකොට මේක අනු කොටස් AB CD ආකාරයට අපිට මේක වෙනස් අක්ෂරයක් කරගන්න ඕන නම් ඔය වගේ අපිට පුළුවන් අනු අංක ආකාරයට එක එක රෝම ඉලක්කම් වලින් අපිට අරගන්න නැවතත් එක දෙක ඔය ආකාරයට අපිට මේ ලයිස්තුව සකසා ගන්න පුළුවන්. ඒකට අනිවාර්යෙන් මේ ක්ලික් කරාට පස්සේ කීබෝඩ් එකේ ටැබ් යතුරු එබුවාට පස්සේ අපිට ඔය වගේ ලයිස්තුවේ අනු ආකාරයන් සකසා ගැනීම කරන්න පුළුවන්. ඒත් එක්ක මේකයි වෙනස් කරන්න ඕන නම් අපිට බැක් ස්පේස් කී එක ඔබලා ඔය වගේ වෙනස් කරන්න පුළුවන්. ඒත් එක්කම නැවත ටැප් කී එකේ බොහොත් අපිට ඉස්සරහට එනවා. මේ ස්ථානයේදී අපිට තව එකක් ඇතුළත් කරගන්න ඕන නම් අපිට ඔය ආකාරයට ඇතුළත් කර ගැනීම හැකියාව තියෙනවා. මෙන්න මේ ස්ථානයේ එන්ටර් කරාට පස්සේ අපිට සංඛ්‍යා ඔය විදිහට පහළට ලබා ගැනීම හැකියාව තියෙනවා. හොඳයි, එහෙනම් අපි බලමු හෝම් ටැබ් එකේ ස්ටයිල් කමාන්ඩ් ගෲප් එකේ කමාන්ඩ් ගෲප් එකේ තියෙන ස්ටයිල් වලින් මොනවද කරන්න පුළුවන් කියලා. මේ ස්ටයිල් කියලා කියන්නේ එක එක මෝස්තර වලට සකසපු අකුරු ආකාරයන්. මේක අපිට පෙර සකසපු අකුරු ආකාරයන් කියලාත් කියන්න පුළුවන්. මොකද අපිට මුලින්දන් සකසන්නේ නැතුව මෙතන තියෙනවා හදපු විවිධාකාරවල අකුරු ස්ටයිල්. ඉතින් අපිට අවශ්‍යයි නම් අපේ අකුරු වලට අන්නේ ආකාරයේ විවිධ ස්ටයිල් පාවිච්චි කරන්න පුළුවන්. අපිට ස්ටයිල් පාවිච්චි කරන්න අවශ්‍ය කරන අකුරු ටික මුලින්ම අපි මේ විදිහට තෝරගන්නවා. ඒතර තෝරගත්තට පස්සේ මේ ස්ටයිල් ටැබ් එකට අපිට ගිහිල්ලා මේ තියෙන විවිධාකාර ස්ටයිල් අපිට අපේ අකුරු වලට ඇඩ් කරගන්න පුළුවන්. අපිට මෙන්න මේ ස්ටයිල් එක අපි තෝරගත්තොත් අපිට පුළුවන් ක්ලික් කරාට පස්සේ අපේ අකුරු වලට ඒ ස්ටයිල් එක ඇඩ් වෙනවා. ඉතින් මේක හරිම ලේසි. මොකද ස්ටයිල් පාවිච්චි කරන එක අපිට අකුරු වලට මුල ඉඳලා අපිට වර්ණයන් වෙනස් කරලා ස්තැම් වෙනස් කරලා එහෙම සැකසීමක් කරන්න ඕනේ. අපිට හදපු ස්ටයිල්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක මෙතන විවිධාකාරවල ස්ටයිල් තියෙනවා. ඉතින් මේ කැමති ස්ටයිල් එකක් අපිට එකම ඡේදයේ එකම පිටුවක් තුලදී වුණත් ඡේද කීපයකට වුණත් විවිධාකාරවල අකුරු ස්ටයිල් අපිට පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා ඔන්නේ ආකාරයෙන්. ඉතින් මේක වඩාත් පහසුයි අපිට ස්ටයිල් පාවිච්චි කරලා මේ අකුරු වලට ටෙක්ස්ට් ෆෝමැටිං එහෙම නැත්නම් අකුරු වලට වර්ණ ඒත් එක්කම මේ විවිධාකාර අකුරු නිර්මාණ කර ගැනීම වඩා පහසුයි ස්ටයිල් නිසා. ඒත් එක්කම අපිට ඊළඟ එඩිටින් කියන කමාන්ඩ් ගෲප් එක අපි මොනවද කරන්න පුළුවන් කියලා බලමු. මේ එඩිටින් කියන කොටස අපිට ඉතාම වැදගත් කොටසක්. මොකද අපි හිතමු අපිට මෙන්න මේ ඡේදය ඇතුළේ තියෙන විශේෂ වචනයක්, ඒ වචනය හොයාගන්න අවශ්‍යයි. අන්න ඒ වගේ වෙලාවෙදී අපිට මේ ෆයින්ඩ් කියන එක පාවිච්චි කරන්න පුළුවන්. අපි හිතමු මේ ඡේදය ඇතුළේ තියෙන ගුරු කියන වචනය මට හොයාගන්න අවශ්‍යයි. මොන මොන ස්ථානවලද ඒ වචනේ තියෙන්නේ කියලා. එහෙනම් ඔයගලන්ට පුළුවන් මේ ස්ථානය ක්ලික් කරලා ෆයින්ඩ් කියන එක ඔයගෙ ක්ලික් කරන්න. එතකොට ඔයගලන්ගේ පේජ් එකේ වම් පැත්තේ මේ වගේ නැවිගේෂන් එකක් එනවා. ඒත් එක්ක එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් මේ විදිහට ෆයින්ඩ් කියන ස්ථානෙට ගිහිල්ලා නැවත මෙන්න මේ ෆයින්ඩ් කියන එක ඔය විදිහට ක්ලික් කරන්න. එතකොට ඔයගලන්ට මේ ඉන්න නැවිගේෂන් එකේ මෙතන සර්ච් බාර් එකේ ටයිප් කරන්න පුළුවන් අවශ්‍ය කරන වචනේ
හොයාගන්න අවශ්‍ය කරන වචනේ guru කියන වචනේ. එතකොට ඔයාට පේනවා මෙතන result එක 11 result එක කියන්නේ guru කියන වචනේ 11 තැනක මේ ඡේදය ඇතුලේ සටහන් වෙලා තියෙනවා. ඒක ඕගොල්ලන්ට මේ ආකාරයට කහපාටට පෙන්නුම් කරනවා මොන මොන ස්ථානවලද තියෙන්නේ කියලා. ඒත් එක මේ ස්ථානවලත් මේ වගේ තියෙන තැන highlight කරලා පෙන්නනවා. හරි. අපි හිතමු මේ guru කියන වචනය වෙනුවට ඇත්තටම මෙතන ඇතුළත් වෙන්න තිබුණේ digital guru කියන වචනේ. එතකොට තැන් 11කදී වැදගත්ලා. ඉතින් අපිට මේ තැන් 11ට ගිහිල්ලා මේක තැනෙන් තැන මකීමේ මකන එක ටිකක් අපහසු කාර්යයක්. ඒ නිසා අපිට පුළුවන් මේ වෙනුවට මේ find වලට පළලින් තියෙනවා අපිට replace කියලා විධානයක්. මේක ඊට වැදගත් විධානයක්. මේ විධානය click කරනකොටම අපිට එනවා අපිට අවශ්‍ය වචනේ අපි කලින් find වලදී type කරා. හරි ඒ නිසා අපිට මෙතන guru කියන එක එනවා. එහෙම නැත්නම් අපිට අවශ්‍ය කරන හොයන්න අවශ්‍ය කරන වචනේ මෙතන type කරන්න පුළුවන්. අපිට හොයන්න අවශ්‍ය කරන වචනේ guru. ඒත් එකම replace. අපිට මේ වචනේ වෙනුවට යොදන්න ඕනේ වචනේ replace කියන තැන දෙන්න පුළුවන්. එහෙනම් අපිට මේ වචනේ වෙනුවට යොදන්න ඕනේ digital guru කියන වචනේ. එහෙනම් අපි digital guru කියන වචනේ ඇතුළත් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් find next කියන එක ක්‍රියාත්මක කරොත් එකෙන් එක මෙයා මේවා replace කරනවා. Replace all කියලා දුන්නොත් මේ guru කියන වචනේ තියෙන සියලුම තැන් වලට එකපාර digital guru කියන වචනේ replace කරනවා. අපි find next එකක් කරලා බලමු ඔය වගේ. එතකොට අපිට තියෙන තැන පෙන්නනවා. අපිට පුළුවන් මෙන්න මේ button එක click කරලා ඒ ස්ථානේ replace කරන්න. ඊළඟට ඊළඟ ස්ථානේ පෙන්නනවා. අපිට replace කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ replace all button එක click කරපු ගමන් මේ සියලුම document එකේ තියෙන හැම guru කියන වචනයක්ම digital guru විදිහට වෙනස් වෙනවා. හරි. අපි replace all click කරමු. හරි දැන් පේන්නනෝ all done we made 11 replacement. ඒ කියන වචන 11ක් guru කියන වචනේ digital guru විදිහට වෙනස් කරලා තියෙනවා. හොඳයි එහෙනම් අපි බලමු දැන් insert tab එකෙන් අපිට මොනවද කරන්න පුළුවන් දේවල් කියලා. මේ insert tab එකේ ගත්තොත් word වලදී වැදගත් වෙන විධානයන් බොහොමයක් අන්තර්ගත වෙලා තියෙනවා. අපි මුලින්ම බලමු insert tab එකේ තියෙන table කියන විධානය. ඉතින් table කියන ඒවා ඔයගොල්ලෝ දන්නවා අපිට අනිවාර්යෙන් ලේඛන කටයුතු වලදී table පාවිච්චි කරන්න වෙනවා. ඉතින් අපිට word වල table එකක් හදාගන්න විදිහ මේ කොටසදී අපි සරලව කතා කරමු. හරි. ඒකට මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ මෙන්න මේ table කියන icon එකට යන්න. එතකොට මේ table icon එක click කරාට පස්සේ ඔයගලන්ට පේනවා කොටු දැලක් වගේ එකක් මෙන්න මේ ස්ථානයේ තියෙනවා. ඉතින් අපිට ටේබල් එකක් හදාගන්න ඕන නම් තියෙන සරලම ක්‍රමය තමයි අපේ ටේබල් එකේ ආකෘතියට අනුව මෙන්න මේ කොටු දැල උඩ අපි මවුස් එක පල්ලෙහාට ඇදගෙන යන්න පුළුවන් ඩ්‍රැග් කරගෙන. එතකොට ඕගලන්ට පේනවා අපේ ටේබල් එක page එකේ ඔටෝමැටිකලිම ඇදෙනවා. ඉතින් අපේ අවශ්‍යතාවය අනුව අපිට අපි හිතමු උදාහරණයක් විදිහට අපිට තීරු හතරක් columns එහෙම නැත්නම් fields හතරක් අවශ්‍යයි. ඒත් එක්කම පේලි අපිට පහලට හයක් අවශ්‍යයි නම් අපිට මෙන්න මේ වගේ මෙතනදී නවත්තලා අපිට අවශ්‍ය තැනදී අපි ක්ලික් කරන්න ඕනේ. ඒතර ක්ලික් කරාට පස්සේ අපේ page එකට table එක automatically මේ විදිහට ඇඳෙනවා. ඒත් එක්කම ඒ ක්‍රමේ නැත්තම් අපිට තවත් ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් මෙතනදී table එකක් අඳින්න. ඒ ක්‍රමේ තමයි table මේ table අඳින්න අවශ්‍ය කරන කොටු දැලට පහලින් තියෙනවා අපිට insert table කියලා. ඊතර මේ insert table විධානය ක්‍රියාත්මක කරාට පස්සේ මේ වගේ insert table කියන dialog box එක open වෙනවා. මෙතන අපිට අවශ්‍ය කොලම් ප්‍රමාණය අපිට සංඛ්‍යාවක් විදිහට දෙන්න පුළුවන්. අපිට අවශ්‍යයි නම් මේක අඩු වැඩි කරගන්නත් පුළුවන්. ඒත් එක්කම අපිට තීරු හතරක සහ පේලි පහක table එකක් අවශ්‍යයි නම් අපිට මේ විදිහට සැකසුම් හදාගන්න පුළුවන්. හදාගෙන ඉවරලා මෙන්න මෙතන ඕකේ බටන් එක ක්ලික් කරාම අර වගේම අපිට ටේබල් එක එනවා. එහෙම නැත්නම් ටේබල් එකක් හදන්න තව ක්‍රමයක් තියෙනවා. අපි insert වලට ගිහිල්ලා අපිට ටේබල් එක පැන්සලෙන් අඳිනවා වගේම අඳින්න පුළුවන්. එහෙම නැත්නම් draw table විධානය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ draw table විධානය පාවිච්චි කරලා ඔය වගේ අපිට අපි කැමති ආකාරයට ටේබල් එක අපිට ඇඳ ගන්න පුළුවන්. ඒතර මේ පැන්සල icon එක පාවිච්චි කරලා අපිට කැමති විදිහක ටේබල් එක ওই විදිහට පේලි සහ තීරු අපිට අවශ්‍ය ප්‍රමාණය අවශ්‍ය පළලකින් යුතුව නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේක අපිට මේ ක්‍රමයට වඩා මම හිතනවා අනිත් ක්‍රම දෙක පහසුයි කියලා. හැබැයි අපේ අවශ්‍යතාවයට අනුව ටේබල් එකක් ඇඳ ගන්න ඕන නම් ඕනි ප්‍රමාණයට අනුව මේ ක්‍රමය පාවිච්චි කරලා පහසුවෙන්ම ටේබල් එකක් ඇඳ ගන්න පුළුවන්. දැන් බලමු එහෙනම් අපි illustrations යටතේ තියෙන විධානයන් මොනවද කියලා. ඒ අර්ථයේ අපිට තියෙන මුලින්ම විධානය තමයි pictures. අනිවාර්යෙන් අපි Microsoft Word පාවිච්චි කරනකොට
අපිට වර්ඩ් ලේඛනයක් ඇතුළේදී පින්තූර භාවිතා කරන්න වෙන අවස්ථා බොහෝමයි. ඉතින් පික්චර් පාවිච්චි කරලා අපිට පුළුවන් කම්පියුටර් එකේ අපි ඇතුළත් කරගෙන තියෙන හෝ එහෙම නැත්නම් ඔන්ලයින් ආකාරයට අපේ වර්ඩ් ලේඛනයට පින්තූර ඇතුළත් කරගන්න. ඉතින් අපිට පින්තූරයක් කම්පියුටර් එකේම තියෙන එකක් ඇතුළත් කරගන්න ඕන නම් මේ පික්චර් කියන අයිකන් එක ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ගේ කම්පියුටරේ අපිට විවිධ ස්ථානවල තියෙන පින්තූර අපිට වර්ඩ් ලේඛනයට අරගෙන එන්න පුළුවන්. ඉතින් මයි ඩොකියුමන්ට් වල එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකේ එම නැත්නම් hard drive එකේ ඕනෑම තැනක තියෙන පින්තූරයක් ඕගොල්ලන්ට තෝරලා අරගන්න පුළුවන්. ඉතින් මම මේ ස්ථානයේ my picture තෝරගන්නවා. my picture වල school logo කියලා පින්තූරයක් තියෙනවා. ඉතින් මේ පින්තූරේ උඩ මට ඕනනම් double click කරලා insert කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පින්තූරේ select කරලා මේ insert කියන button එක click කරන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ගේ word ලේඛනයට මේ පින්තූරේ එනවා. ඉතින් මේ පින්තූරේ එනවත් එක්කම ඕගොල්ලන්ට තව උඩින් format කියලා tab එකකුත් ඕපන් වෙලා තියෙනවා. ඉතින් මේ ෆෝමැට් ටැබ් එක පාවිච්චි කරලා අපිට මේ පින්තූරේ විවිධ සැකසුම් වෙනස් කරගන්න ඕනේ. හැබැයි පින්තූරයක් ගත්ත ගමන් මුලින්ම කරන්න ඕනේ දේ තමයි අපි මේ පින්තූරේ අපිට එහා මෙහා ගෙනියන්න පුළුවන් විදියට හදා ගන්න ඕනේ. ඉතින් මේ පින්තූරේ අරගත්තට පස්සේ අපිට මේක ඕගලන්ට පේනවා අපිට කොහෙටවත් අරගෙන යන්න බෑ. පින්තූරේ තියෙන තැනම තියෙනවා. ඒත් එක්කම අපිට සමහරට මේක ප්‍රමාණය වෙනස් කරගන්න වෙයි. ප්‍රමාණය වෙනස් කරගන්න අවශ්‍යයි නම් ඕගලන්ට මෙන්න මේ පින්තූරේ මේ තිත් සලකුණක් තියෙන තැනකට ගියාම ඔගලන්ගේ මවුස් එකේ ඊතලය මෙන්න මේ ආකාරයට වෙනස් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තැනකදී ඔයගලන්ට පුළුවන් මේ පින්තූරය මේ ඩොට් එක ගාව ක්ලික් කරලා ඔයගලන්ට අවශ්‍ය පැත්තට ඇදගෙන යන්න. එතකොට මේ පින්තූරේ ප්‍රමාණය අපිට ඔය ආකාරයට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට වෙනස් කරගත්තට පස්සේ පින්තූරය අපිට මේ පින්තූරයේ වර්ඩ් ලේඛනය ඇතුළේ අපිට වෙන ස්ථානයකට ගෙනියන්න අවශ්‍යයි නම් මුලින්ම කරන්න ඕන දේ තමයි මේ ෆෝමැට් ටැබ් එකට ගිහිල්ලා ෆෝමැට් ටැබ් එකේ තියෙන පොසිෂන් කියලා බටන් එකක් මෙන්න මේ ස්ථානයේ මේ පොසිෂන් විධානය ක්ලික් කරාට පස්සේ මේ ඊතලයේ උඩ ක්ලික් කරාම ඔයගලන්ට මේ වගේ පොසිෂන් කිහිපයක් පෙන්වනවා. ඉතින් මේ තැන් වලට ගියාම අපිට සෙන්ටර්, රයිට්, ලෙෆ්ට් ඔය විදිහට විවිධ ස්ථාන වලට ගෙනියන්න පුළුවන්. අපි මේක මේ විදිහට සෙන්ටර් ක්ලික් කරොත් ඒ පින්තූරේ මේ වගේ මැදගත වෙනවා. ඉතින් අපිට මේ පින්තූරේ දැන් පුළුවන් ඕනෑම තැනකට මේ විදිහට අරගෙන යන්න ක්ලික් කරලා අපිට සෙන්ටර්ව තියන්න අවශ්‍ය නැහැ. අපිට ටිකක් මේ පැත්තට ගෙනියන්න ඕන නම් පුළුවන්. මේට ගෙනියන්න ඕන නම් අපිට මේ පින්තූරේ දැන් කැමති ස්ථානයකට අරගෙන යන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේ ෆෝමැට්ස් වල තවත් විධානයන් කීපයක්ම තියෙනවා අපිට පින්තූරයක සැකසුම් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ කරෙක්ෂන් කියන එකට ගියාට පස්සේ අපිට මේ පින්තූරේ වර්ණවත් බව වෙනස් කරගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මෙතන අඳුරු පැහැයක් පළවෙනි පින්තූරේ. නමුත් අවසාන හරියේ තියෙන පින්තූර අපිට මේ වගේ ලයිට් කලර් එකකට වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ ස්ථානයේ තවත් සැකසුම් කිහිපයක් තියෙනවා. මේ පින්තූරේ වර්ණය අපිට අවශ්‍ය නම් කළු සුදු හෝ වෙනත් වර්ණයකට ওই වගේ වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේ සැකසුම් කිහිපයක්ම මේ ඇජස්ට් කියන ස්ථානයේ තියෙනවා. හොඳයි, ඊට පස්සේ අපි බලමු ඉන්සර්ට් ටැබ් එකේ තියෙන අනිකුත් විධානයන් කීපයක්. අපිට ඔන්ලයින් ආකාරයටත් අවශ්‍යයි නම් පින්තූරයක් ලබා ගන්න පුළුවන්. ඒකට ඔන්ලයින් පික්චර් ක්ලික් කරාට පස්සේ ඔගලන්ට මේ වගේ සුළු වේලාවකට පස්සේ අන්තර්ජාල සබඳතාවයේ තියෙනවා නම් අන්තර්ජාලය හරහා වුණත් පින්තූර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ පින්තූරයක් උඩ ක්ලික් කරාම අර වගේම අපිට වර්ඩ් ලේඛනය ඇතුළට මේ පින්තූරේ ඔය ආකාරයෙන් ඉන්සර්ට් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේකට පොඩි වේලාවක් ගත වෙන්න පුළුවන් අන්තර්ජාල සබඳතාවයේ වේගය අනුව. හරි, අර වගේම අපිට පින්තූරේ අරගෙන ඒ අවශ්‍ය කරන සැකසුම් වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම මෙතන අපිට තියෙනවා insert tab එකේ ඊට පහලින් shapes කියලා. ඉතින් මේ shapes කියන්නේ අපිට අවශ්‍ය විවිධ හැඩතල word ලේඛනයකට මේ shape ස්ථානයෙන් අරගන්න පුළුවන්. මේ ස්ථානයේ ගොඩාක් හැඩතල තියෙනවා. ඉතින් මේ අපිට word ලේඛනයේ කිසියම් අවශ්‍යතාවය අනුව මේ කැමති හැඩතලයක් අරගන්න පුළුවන්. ඉතින් ඒකට මේ හැඩතලයේ උඩ ක්ලික් කරන්න ඕනේ. අපි මෙන්න මේ වෘත්තයේ උඩ මුලින්ම ක්ලික් කරමු. එතකොට මේක උඩ ක්ලික් කරාට පස්සේ අපේ මවුස් එක මේ ආකාරයට කතිරයක් විදිහට වෙනස් වෙනවා. ඉතින් අපිට මේ වෘත්තේ අඳින්න ඕනේ තැන ක්ලික් කරලා පහලට මවුස් එක අපි ඩ්‍රැග් කරගෙන ආවට පස්සේ ඔය වගේ වෘත්තේ ඇඳෙනවා. ඉතින් අපිට මේකේ ප්‍රමාණයන් ඔය වගේ මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්කම මේ මෙතනදිත් අපිට මේ ෆෝමැට් ටැබ් එක ඕපන් වෙනවා. ඉතින් මේ ෆෝමැට් ටැබ් එකේ තියෙන විධානයන් පාවිච්චි කරලා මේ විදිහට අපිට මේ වෘත්තේ වර්ණයන් ඔය ආකාරයට වෙනස් කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් කළු වර්ණයම නෙමෙයි, නමුත් අපිට මෙතන විශාල වර්ණයන් ප්‍රමාණයක් තියෙනවා. මේ වර්ණයන් භාවිතා කරලා මේ වෘත්තේ සැකසුම් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට මෙන්න මේ ස්ථානෙන් තවත් සැකසුම් කීපයක් තියෙනවා. මෙතන අපි ෂේප් එකේ එහෙම නැත්තම් මේ අදාළ ෂේප් එකේ
fill එක. එහෙම නැත්නම් ඇතුලේ තියෙන වර්ණය මෙතනින් වෙනස් කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඒත් එක්ක මෙන්න මේ ස්ථානයෙන් අපිට මේ වෘතේ පිටතමායිම border එකේ වර්ණය වෙනස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්ක අපි බලමු ඊළඟට insert වල තියෙන මේ icon කියන විධානය. ඉතින් ගොඩක් වෙලාවට word 2019 16 වගේ මෘදුකාංග වල විතරයි මේ icon කියන විධානය තියෙන්නේ. ඉතින් මේ icon විධානය පාවිච්චි කරලා අපිට විවිධාකාරවල icons ඔගොල්ලෝ දැකලා ඇති මෙන්න මේ වගේ icon ඇතුළත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ icon එකක් අපිට double click කරාට පස්සේ මේ වගේ ඇතුළත් වෙනවා. ඉතින් අපිට අවශ්‍ය නම් මේකේ ප්‍රමාණය විශාල කර ගැනීමේ හැකියාව ඒත් එක්කම මේකේ වර්ණය වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මේ විධානයේ insert වල ඇතුලේ තියෙනවා තවත් විධාන කීපයක් මේ 3D model කියන විධානය. ඉතින් මේ 3D model කියන්නේ ඒ වගේ අපිට හදපු ත්‍රිමාණ ආකාරයේ රූප මේ ස්ථානෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ වගේ 3D විධානයක් මේ 3D පින්තූරයක් උඩ double click කරොත් අපිට මේ වගේ අදාළ 3D පින්තූරය insert කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් හරි. දැන් අපිට මේ 3D පින්තූරේ මේ වගේ ඇතුළත් වෙලා තියෙනවා. අර වගේම ඉතින් අපිට අවශ්‍යයි නම් මේ වගේ සැකසුම් වෙනස් කර ගැනීමේ හැකියාව මෙතනදිත් තියෙනවා. හරි. එහෙනම් අපි ඊළඟට බලමු insert වල තියෙන අනෙක් විධානය. Smart art කියන විධානය. ඉතින් මේ smart art අපිට ඉතාම වැදගත් විධානයක්. මොකද ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට පාසල් වලදී ඒත් එක්කම ආයතන වලදී විවිධාකාරවල මේ වගේ process ඒත් එක්කම hierarchy වගේ දේවල් මෙන්න මේ වගේ ඉහළ ඉඳන් පහළට ගමන් කරන දූරාවලියන් වගේ දේවල් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් අපිට අවශ්‍යයි නම් මේ වගේ දූරාවලියක් නිර්මාණය කරන්න අපිට මේ smart art පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ දූරාවලිය තෝරගමු. click කරලා අපි okay කරාට පස්සේ මෙන්න මේ විදිහට අපිට add වෙනවා. ඉතින් අපිට මේක ඕනනම් මේක වෙනස්කම් කරගන්න පුළුවන්. මෙන්න මේ ස්ථාන උඩ text කියන තියෙන ස්ථාන වල double click කරාට පස්සේ අපිට අවශ්‍ය විදිහට type කිරීම කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දූරාවලියක් අපි උදාහරණයක් විදිහට පාසලක ගමුකෝ. හරි. ඔයගලන්ට ඔය වගේ type කරනකොට ඒකේ type කරන අක්ෂර ප්‍රමාණය අනුව අකුරු වල ප්‍රමාණය ස්වයංක්‍රීයව වෙනස් වෙනවා. ඉතින් අපිට මේ දූරාවලියේ අවශ්‍ය කොටස් කැමති විදිහක වෙනස් කරලා ගන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය දේවල් ඔය ආකාරයට ටයිප් කරලා අපිට හදා ගන්න පුළුවන්. හරි. ඒත් එක්කම අනවශ්‍ය කොටසක් තියෙනවා නම් අපිට ඒක ඔය වගේ මකලා දාන්න පුළුවන්. ඒක මකලා දාන්න අපිට මුලින්ම ඒක සිලෙක්ට් කරගෙන ඊට පස්සේ කීබෝඩ් එකේ backspace key එකේ බපු ගමන් අපිට ඒක මැකිලා යනවා. ඉතින් ඔය වගේ අපිට දූරාවලියක් නිර්මාණය කරගන්න පුළුවන් මේ smart art පාවිච්චි කරලා. හරි. එහෙනම් අපි ඊළඟට බලමු කොහොමද charts ඇතුළත් කරගන්නේ word ලේඛනයකට. ඉතින් chart කියනේවත් අපිට word එක වැඩ කරනකොට ඉතාම වැදගත් වෙනවා. මොකද chart අපි ගොඩක් වෙලාවට ප්‍රස්තාර එහෙම නැත්නම් මේ charts බහුලවම පාවිච්චි කරනවා අපි දත්ත නිරූපණයන් කරන්න. හරි. එහෙනම් මේ chart එකක් අපි ඇතුළත් කරගන්න මෙන්න මේ වගේ chart කියන icon එක උඩ click කරන්න ඕනේ. එතකොට අපිට chart වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් column chart, line chart, bar chart, area chart ඔය වගේ chart විශාල ප්‍රමාණයක් අතරින් අපිට කැමති chart එකක් තෝරගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට bar chart එක තෝරගමු. එතකොට bar chart එකක් අපි තෝරගත්තට පස්සේ මෙතනින් අපිට පුළුවන් තවත් මේකේ 3D ද එහෙම නැත්නම් 2D ද කියන එකත් මේ ස්ථානෙන් ලබා දෙන්න. අපි මෙන්න මේ chart එක තෝරගෙන okay කරමු. එතකොට පොඩි වෙලාවකදී ඔයගොල්ලන්ට මේ chart එක word ලේඛනය ඇතුළට ඇතුළත් වෙනවා. හැබැයි මේ chart එකේ තියෙන්නේ අපිට ඕනේ කරන දත්තයන් නෙමෙයි. ඉතින් ඒත් එක්කම මේ open වෙන Excel ලේඛනය පාවිච්චි කරලා ඔයගොල්ලන්ට මේ දත්ත ටික ඔයගොල්ලන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර මේ දත්ත ටික වෙනස් කරනකොට ඔයගොල්ලන්ට පේනවා මේ chart එක ස්වයංක්‍රීයවම ওই විදිහට වෙනස් වෙනවා. ඉතින් අපිට කැමති විදිහක ඔය වගේ chart එකක් නිර්මාණය කර ගැනීමේ හැකියාව word වලිනුත් තියෙනවා. අපි ඊළඟට බලමු කොහොමද text box එකක් word ලේඛනයක් ඇතුළට අරගන්නේ කියලා. හොඳයි. ඒකට අපිට යන්න වෙනවා text කියන command group එකට. මෙතන ගියාම ඕගලන්ට පේනවා text box කියලා icon එකක් තියෙනවා. මෙන්න මෙතන තියෙනවා පොඩි ඊතලයක් text box කියන තැන. අන්න ඒ ඊතලයේ ගාව click කරන්න. පහළට එනකොට ඕගලන්ට පේනවා template text box තියෙනවා. ඕනනම් templates පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගලන්ට පුළුවන් draw text box කියන එක පාවිච්චි කරලා අලුතෙන් text box එකක් අඳින්න. අපි click කරමු draw text box කියන එක. හරි. එතකොට mouse එක මේ විදිහට කතිරයක් විදිහට වෙනස් වෙනවා. අපිට කැමති විදිහක ඔය ආකාරයට text box එකක් අඳින්න පුළුවන්. text box එක තියෙන විශේෂත්වය තමයි
අපිට කැමති විදිහක මේක ඇතුලේ සාමාන්‍ය ආකාරයටම අකුරු type කරන්න පුළුවන්. හරි. ඔය ආකාරයෙන් අපිට අකුරු type කරන්න පුළුවන්. නමුත් වෙනසක් නැහැ. මේකේ තියෙන වෙනස තමයි අපිට මේ text box එක page එකේ ඕනෙම තැනකට අරගෙන යන්න පුළුවන්. ඒත් එක්කම මේ text box එකේ size එක අපිට ওই විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් අපිට word වලදී ඔන්න ඔය ආකාරයට text box එක type කරපු අකුරු විවිධ තැන් වලට අරගෙන යන්න පුළුවන්. ඒකයි text box එක තියෙන විශේෂත්වය. හරි. ඊට පස්සේ අපි බලමු text box වලට පස්සේ header සහ footer කියන විධානයන් කොහොමද පාවිච්චි කරන්නේ කියලා. header සහ footer පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට අපි report එකක් ඒත් එක්කම පොතක් ඒ වගේ වார்த்தාවක් පිටු කීපයකින් සමන්විත ලේඛනයක් හදනවා නම් header සහ footer ඇතුළත් කරන ඕගොල්ලෝ දැකලා ඇති පොතක් අරගත්තට පස්සේ ඒ පොතේ කතුවරයාගේ නම ඒත් එක්කම පොතේ නම හැම පිටුවකම ඉහළ හෝ පහළ හැම පිටුවකම මුද්‍රණය කරලා තියෙනවා. ඉතින් ඒතෙන්දී හැම පිටුවකම එක එක ටයිප් කරන්නේ නැහැ. ඒ වගේ වෙලාවට අපි කරන්නේ හෙඩේ එකක් හෝ පුට එකක් ඇඩ් කරනවා. එතකොට මේ හෙඩේ එක සහ පුට එක ලේඛනයේ පුරාම තියෙන සියලුම පිටුවල අන්තර්ගත වෙනවා. හරි. අපි එහෙනම් හෙඩේ එකක් ඇතුළත් කරලා බලමු. එතකොට මේ වගේ ටෙම්ප්ලේට් හෙඩර්ස් තියෙනවා. ඕගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට එක හෙඩේ එකක් ඕන නම් මෙතනින් තෝරගන්න පුළුවන්. හරි. අපි පහළට ගිහිල්ලා ඔය වගේ තියෙන හෙඩර්ස් අතරින් එකක් ඕන නම් කැමති නම් තෝරගන්න පුළුවන්. නමුත් ඊට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවා අපිට. අපිට කැමති විදිහටම හෙඩේ එකක් ඇතුළත් කරන්න ඕන නම් ඕගොල්ලෝ යන්න ඕනේ ඕගොල්ලන්ගේ පිටුවේ උඩ කෙළවරට මෙන්න මෙතනට ගිහිල්ලා මෙතන ඩබල් ක්ලික් කරන්න. එතකොට ඕගොල්ලන්ට හෙඩේ එක empty හෙඩේ එකක්. එහෙම නැත්නම් his හෙඩේ එකක් ලැබෙනවා. මේ හෙඩේ එකේ අපිට කැමති දෙයක් type කරන්න පුළුවන්. හරි මම type කරනවා මෙතන digital guru කියලා. ඒත් එක්කම මේකේ size එක අපිට font size එක මම වෙනස් කරගන්නවා. පහළවට ඒත් එකම bold කරලා මේක මම අරගෙන යනවා පිටුවේ දකුණු පැත්තේ කෙළවරට. right. ඊට පස්සේ පිටුවේ වෙන හිස් තැනක ක්ලික් කරාට පස්සේ අපේ header එක automatically add වෙනවා. ඉතින් අපිට පල්ලෙහා පිටුව වලට ගිහින් බැලුවාම පේනවා. දැන් පල්ලෙහා පිටුව වලටත් යනකොට අපිට පේනවා ඒ හැම පිටුවකටම මේ header එක ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම අපිට පුට එකක් ඇතුළත් කරන එකත් ඒ විදිහටම කරන්න පුළුවන්. ඉතින් පුට එකක් ඇතුළත් කරනවා නම් අපිට පුළුවන් insert වලට ගිහිල්ලා පුට කියන තැන තියෙනවා හදපු templates. නමුත් අපිට ඕන නම් අපේම විස්තර ඇතුළත් කරලා අපිට අවශ්‍ය ආකාරයට පුට එකක් හදා ගන්න ඕගොල්ලෝ යන්න ඕනේ මේ page එකේ පහළ මායිමට ගිහිල්ලා bottom එකට මෙතන double click කරන්න. එතකොට ඕගොල්ලන්ට මේ වගේ පුට කියන එක add වෙනවා. ඉතින් අපිට මෙතන type කරන්න පුළුවන් මෙතන මම type කරනවා මෙතනත් digital guru කියලා. මම ඒක මේ පිටුවේ වම් පැත්තේ වම් පැත්තට ඉන්ඩෙන්ට් කරලා අරගන්නවා. ඒත් එක්කම font size එක ටිකක් වෙනස් කරනවා. හරි. එතකොට නැවතත් පිටුවේ හිස් තැනක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට පේනවා මේක හෙඩේ එකක් සහ පුට එකක් අපිට හඳුනගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි. ඒක අපිට ලාපාටින් තමයි නිරූපණය වෙන්නේ. ඉතින් අපි පහළ තියෙන අනික් පිටුව වලට යනකොට අපිට පේනවා හැම පිටුවකටම මේ හෙඩේ එක සහ පුට එක ඇතුළත් වෙලා තියෙනවා. අපි තවත් අලුතෙන් පිටුවක් නිර්මාණය කරොත් empty පිටුවක් ඒ පිටුවටත් මේ පුට එකේ විදිහටම ඇතුළත් වෙනවා. හොඳයි. ඊට පස්සේ අපි බලමු කොහොමද පිටුවකට පිටු අංකයක් දාන්නේ කියන එක. අපි report එකක් වගේ එකක් හදනකොට අපිට අනිවාර්යෙන් පිටු අංක ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් පිටු අංක අනිවාර්යයි පොතක් වගේ දෙයක් අපි tute එකක් හදනවා නම් පිටු අංක අපි අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕනේ. ඒකට මෙන්න මෙතන තියෙනවා page number කියන විධානය. ඉතින් අපිට පිටු අංක කැමති තැන් වලින් ඇතුළත් කරන්න පුළුවන්. top of page ඒ කියන්නේ පිටුවේ ඉහළින් bottom of page ඒත් එක්කම ඒ කියන්නේ පිටුවේ පහළින් current position කියන්නේ අපි දැන්ට cursor එක තියෙන ස්ථානයේ ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් අපි bottom of page කියන එක තෝරගමු. පිටු අංක තියෙනවා මේ වගේ විවිධ ෆෝමැට්ස් වලට හදපු ඒවා. එහෙම නැත්නම් අපිට ඕනි ආකාරයේ අපේ කැමැත්ත පරිදි පිටු අංකයක් ඇතුළත් කරගන්න හැකියාවක් තියෙනවා. ඒකට අපිට කරන්න තියෙන්නේ මේ අපේ පුට එකට ගිහිල්ලා පුට එකේ ඩබල් ක්ලික් කරලා අපිට ඕනි තැනට අපේ කර්සර් එක අපි අරගෙන යනවා. මට මෙන්න මෙතනට පිටු අංකය ඇතුළත් කරගන්න ඕනේ. එහෙනම් මට පුළුවන් ඊට පස්සේ insert වලට ගිහිල්ලා page number වලට ගිහිල්ලා මෙතනින් current position කියන එක තෝරගත්තට පස්සේ මට පුළුවන් මට ඕනි තැනට පිටු අංකයක් ඇතුළත් කරන්න. ඉතින් මම මෙතනින් එක පිටු අංක වර්ගයක් තෝරගන්නවා. දැන් පේනවනේ මෙන්න මේ ස්ථානෙට තමයි ඒ පිටු අංකය මම කර්සර් එක තියලා තියෙච්ච තැනට තමයි පිටු අංකය ඇතුළත් උනේ. හැබැයි මේ පිටුව එක නම් ඊළඟ පිටුව දෙක වෙන්න ඕනේ. ඒක අපි හදන්න ඕනේ නැහැ. පිටු අංක ඔටෝමැටිකලි ඔය විදිහට ඇඩ් වෙලා තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු මෙන්න මේ සිම්බල් කොටස. සිම්බල්
හරි. එතකොට word වලදී word වල අපිට සාමාන්‍ය keyboard එකෙන් type කරන්න බැරි විශේෂිත symbol ඇතුළත් කරන්න තමයි මේ symbol කියන කොටස තියෙන්නේ. ඒත් එක්ක මේ symbol කොටස click කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ copyright mark එක. ඒත් එක්කම මේ විශේෂිත ගණිතයේදී පාවිච්චි කරන file ලකුණ. ඒ වගේ බොහෝමයක් අපිට keyboard එකේ type කරන්න බැරි විශේෂිත symbol අපිට මේ ස්ථානයේ තියෙනවා. ඒත් එක්කම තවත් අපිට වැඩිපුර symbol ඕන නම් මේ more symbol කියන එක click කරන්න පුළුවන්. ඒත් එක්ක මේ පැත්තේ තියෙන equation කියලා. එතකොට මේ equation කියන්නේ අපිට ගණන් අපි ප්‍රශ්න පත්‍රයක් වගේ ටයිප් කරනවා නම් අපිට විශේෂිත ගණිතමය සූත්‍ර භාග වගේ දේවල් ඒත් එක්කම ලඝු සයින් කොසයින් වගේ දේවල් අපිට මෙතනින් ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මේ එකක් අපි ක්ලික් කරාට පස්සේ අපිට ওই විදිහට සමීකරණයක් ඇතුළත් වෙනවා. අපිට අවශ්‍ය විදිහට මේකේ තියෙන අගයන් වෙනස් කරන්න පුළුවන් අපිට කැමති විදිහක. හොඳයි. එහෙනම් අපි අද මේ පාඩමේදී බලාපොරොත්තු වෙන්නේ Microsoft Word වල අත්‍යවශ්‍යම දේවල් ටික ඉතාමත් අඩු කාලයකදී ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඉතින් ඔගලන්ට Microsoft Word පිළිබඳව ගැඹුරින් බොහොමයක් දේවල් ඉගෙන ගන්න අවශ්‍යයි නම් අපේ channel එකේ කලින් Microsoft Word video ටික තියෙනවා. ඉතින් ඒ video වලදී සෑම කොටසක්ම Microsoft Word වල කොටසින් කොටස අපි ඉතාම ගැඹුරින් ඒ පාඩම් වලදී ඔගලන්ට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ පාඩමේදී අපි බලාපොරොත්තු වෙන්නේ ආධුනික ඔබට ඉතාමත් කෙටි කාලයකදී Microsoft Word පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දෙන එක. ඉතින් ඔබ තාම අපිව subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් වීඩියෝ පාඩම් මාලාවකින් අපි ඉදිරියේදී හම්බෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.